සිංහල සිංහල නාලිකාවට අප ඔබ සිරදනම ඉතාම ආදයෙන් පිගන්නනවා අද අපේ මාතෘකාව අලුත ගෙනා මනමාලිය අලුත ෙන මන මාලිය ී සේනානායකයන්ගේ පද්‍ය පන්තියක් ජීී සේනනායක එක් දහස් නමසය දහතුනේ මෙලොව උපත ලැබ්වා කොළඹ ආනන්දි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබපු ජී. සේනනායක ස්ව උත්සාහයෙන් තමයි වැඩදුර අධ්‍යාපනයේ ලබාගත්තේ ඔහෝ කැටිගතා සංග්‍රහ ා නවකතා රාසියක් ළමා සාහිත්‍ය නිර්මාණ රාසයක් සහ වෙනත් විචාරගන්තරසකුත් සිංහල සාහිත්‍යයට දායාද කළ පෘ්‍රතහස්ත සාහිත්‍ය වේදෙ ඔහුගේ මුල්ම නිර්මාණය එක්දහස් නම හතලස් පහය පල කළලා දුපතු නැති ලෝකයක් ඊට පස්සේ එක්දහස් නම හතලස් හය ඔහු පලකලා පලිගැනීම කියන කෙටිකතා සංග්‍රහය එම කෙටිකතා සංග්‍රහයේ ගදධය පද්්‍යය අතර සාහිත්‍යංගයක් ඔහු හඳුන්වා දුන්නා එය පසුකාලීනව නිසදස් පද්‍ය සාහිත්‍යය යැයි ප්‍රකට වුණා. ඔහුගේෙන් පස්සේ සිරි ගුණසිංහ ගුණදස අමරසය කර වැනි අයත් මෙම අලුත් සාහිත්‍ය ආංගය ජනාස්ප්‍රිය කිරීම සඳහා නතන් එම සාහිත්‍යංගය පෝෂණය කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉස්්ට කලා මෙ මේ නිස පද්‍ය සාහිත්‍යය නැමැති පද්‍ය ආකෘතියෙන් රචිත්ත පද්‍ය පන්තියක් අලුත්තගෙන මනමාලිය. ි බලමු අලුතගෙන මනමාලිය පද්්‍යපන්තිය පිළිබඳව. හිස නමා ගති සිහින් රතැගිලි පටලවා ගත්ති සතියකට පෙරගෙනවර විලිබරය මගරන්වන් මනාලිය. මෙම ආරම්භක පද්දයෙන්ම කතකය අපිට කරුණ දෙක් පැහැදිි කරල දෙට උත්සහ වන්ත වෙනවා. රන්වන් මනාලිය තමන්ගේ බිරිඳ නැත්තම් මනමාලිය ඉතාම රූපයෙන් අගතැම්පත් සෛර වර්ණයෙන් අගතැම්පත් ැැත්තියක් කිය කරුණ ඔහු අපිට ඒත්තු ගන්නවනවා එත් එකම දෙවැනි කරුණ තමයි විලි බරය ඇය ලැජ්ජාශීලි තැනැත්යක් ඇය හොඳ පරිසරයක හැබිච්ච ගැමි තැනැත්තියක් ඇය එච්චර සමාජ්‍යශීලී ැනැත්තියක් නොවෙහි කියන කරුණ කතකයා ඉතාම සංයමයෙන් ඉදිරිපත් කළා ඊලඟ පද්දය පැතර හැරුණොතු දැල්තිර අස්සෙන් ඔබ යනු මොබ එනු පට පිළිගෙන අබරණ පෙට්ටිගෙන. එයින් කවයා අපිට මොනවා ගැනද කියන්නේ මෙම මනමාලියගේ කඩිසරභාවය. ඇය නිවසේ හැසිරෙන විදිහ. ඇය චුට්ටක්වත් කම් මැලි නහැ. ඇය ගෙදර වැඩ නොපිරිහෙලා ඉටු කරනවා. ගේ අස්පස් කරනවා සුද්ධ පවිත්‍ර කරනවා අතුපතුගානවා තමන්ගේ ඇඳුම්. ආයිත්තම් ආභරණ ආදිය එක විදිහකට තියෙනවා ඒ විදිහ දිහා පැත්තකට ගිහින් වලනවා. එය තාත්විදිහකට සකස් කරනවා. හොඳ විදිහට තියන්නට උත්සහ කරනවාගේ ලස්සන ගැන අලංකාරය ගැන විශෂෙන්ම කතකයාට තමන්ගේ අනාගත ජීවිතය ජයගැනීමට හොඳ සහකාරයක් ඇය කියන කරුණ කතකයා මෙම පත්දෙන් පාටකයාට නැතම් රසිකයාට දිරිපත් කරනවා අි බලමු ඊළඟ පද්දිෙන් කතකයා මොකක් ගැනද කියන්න කියලා මා්‍යත එතත් වුවම නාවන් කිසිත් නැතිවද නොරැදෙයි පලාජෙයි මනමාලිය කතකයාගේ ආශ්‍රය පතනවා නැත්තම් හැම වෙලේම ඔහුත් සමඟ ඉන්නට තැත් කරනවා ඒ වුනත් කාරි බහුලත්වය සහ අනිි පැත්තිෙන් ගර්වය ඇත්ත තිබෙනවා විසම ලැජාසීලී භාවය ඇතුළ තියෙනවා ආඩම්බරය ඇතුළ තියෙනවා එනිසා මනමාලයා නැතිව ඇත්‍ර මනමාලියට පැවත්මක් නැහැ නමුත් මනමාලයාට ඒතු ගැන්වීමට ඇය තවත් වරක් හිතනවා කෙසේ වැත්තත් වරිින්වර මනමාලයාකාාවට එනවා එවුනාට කට නොදැනන්නට ඒතනින් සමුගෙන තවත් තනකට යනවා. ඊළඟට ව කියන්නේ ගෑ විලවනෙහි නැතරන්වන් සමහි හෙලන සුස්මහි සුවඳය ඒ ඇ බද සුවඳ දැනෙන්නේ මට විතරද. ඇය තුළ තිබෙන්නේ කෘතිම බැහැරින් ලබාගත්ත ලස්සනක් සුවඳක් නෙවෙයි ඇගේ නිසංගයෙන්ම උපතින්ම රැගෙන ආලස්සන උපතින්ම රැගෙන ආසරීර වර්ණය. තින්ම රැගෙන ආජීවන සුවඳ තුළ තිබෙනවා ඇ බොම නිර්්‍යාජයි බොහොම හොඳයි කියන කුතිම තැනත්යක් නෙමෙයි ඉතාම සංවේදී ඉතාම නිර්්‍යාජ ඉතාම ස්වභාවික තැනැත්යක් බව කවියා කියපු අයුරුයි ඒ අවසන තකයා ප්‍රශ්නයක් නගනවා ඇය බඳ සුවඳ දැනෙන්නේ මට විතරද. මෙවැනි තැනැත්තියක්ට අනිත් අයගෙත් අවධානය ලක්විය හැකි එවගේම මයටත් වෙන කෙනෙක් පිළිබඳ අවධානයක් ඇතිවීමට ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් මතු වුවහොත් තමන්ගේ අනාගත ජීවිතය පිළිබඳ ගැටලුව එනිසා කතකයා ඇ තුළ යම් ඊදිසිාවක් ඇතුළ යම් ඇ පිළිබඳ යම් තරහක් දේශයක් හටගන්නා අවස්ථාවක් සෑම පෙම්මතෙක් සෑම පෙන්මතියක් තුළම හටගන්නා විරහව හෝ අනාගතය පිළිබඳ කිසියම් අනපේක්ෂිත ියක් භීතිකාක් හටගන්නා අවස්ථාවක් කතකයා තුළ ස්වභාවිකව මෙතුනදී ඇතිවෙලා තිබෙනවා. ආදරයයි ප්‍රේමියයි අතර පරතරය බොම කෙටි කියලා කියන්නේ ආදරයි වෛරයි අතර පරතරය හොම කෙටි කල කියන්නේ මෙෙන මේ නිසා. අවස්ථනට කවියා කියනවා. ප ඇසයි දැනෙයි මටගේ හැම තැන. පෙනෙයි ඇසෙයි දැනෙයි. පෙනෙනවා ඇසෙනවා දැනෙනවා මටගේ හැමතැන එක කියන්නේ ඇය මේ වනවිට කතකයාගේ ජීවිතය වී හමාරයි. ඇයගේ තොරව කතකයාට ජීවිතයක් නැහැ ලෝකයක් නැහැ. එහෙම නං සතියක් තුළ මනමාලිය කතකයා තුළ සුවිසල් පරිවර්තනයක් සිදු කරලා තිබෙනවා ඔහුට ඇගෙන් සමු ගැනීමට සි ඕහොත් ජීවිතය පිළිබඳ අනපේක්ෂිත යක් හටගෙන තිබෙනවා මෙය සැබෑ ආදරයේ සැබෑ ප්‍රේමයේ ස්වභාවය විදිහයට අපිට හඳුවා දෙන්නට ල කම තිබෙනවා එහම අපි බලමු දැම් මෙම පද්‍යපන්තියහි තිබෙන සුවිශේෂතා මොනවද කියලා විශම පද්‍යපන්තියේ අරමුණ වෙලා තිබෙන්නේ අලුත්ත විවාහපත් වෙච්ච යුවලක් අතරින් පෙම්වතා තුළ තමාගේ පෙම්වතිය පිළිබඳව හටගත්න් සිතිවිලි මාත්‍රයක් ලියාදැක්ලීම එතකට මානසික විවරණයක් විදිහටත් අපිට මේ පද්‍යපන්තිය හඳුන්න්නන්නට පුළුවන් එක කියන්නේ මනමාලයාගේ සිතී ඇතිවෙච්ච මානසිකත්වය තමා ඔහු මේ විදිහට පෑනෙන් පොලයකට අරගෙන තිබෙන්නේ. එතකොට මෙ මානසිකත්වය විවරණය කිරීමම නිසඳස් පද්‍ය සාහිත්‍යයෙහි එන සවිශේෂ ලක්ෂණයක් එතෙක් පැවති සිව්පද ආකෘතිය අභිභවමින් නිසදස් පද්්‍ය ආකෘතිය ජනතාව අතර ප්‍රචලිත වෙන්නේම මෙ මෙවැනි සුවිශේෂ ලක්‍ෂණ රාසියක්කම නිසදස් පද්‍ය සාහිත්‍යය තුළට තිබෙනවා. විශේසන්ම මෙවැනි මානසිකත්වයන් විවරණය කිරීමම ඉස්සර තිබුණේ කෙටිකතා නවකතා වැනි සාහිත්‍යංගවල විතරයි. මේ විදිහයට පද්‍ය සාහිත්‍යයටටත් මේ මානසික විවරණය කරන්න පුළුවන් කියනක අපි හඳුනගත්තේ නිසි දස් පද්්‍යය ආකෘතිය එක්ක.ඒවගේ මෙ පද්‍යයෙහි තවත් සුවිශය සත්්‍යයක් තමයි ඉතා ප්‍රබල චර්ත නිරූපණයන් සිදධ කරනවා දැන් මන මාලයාගේ චරිත්තය වගේම මන මාලියගේ චරිතයත් ඉතාම මැනැවින් ඉදිරිපත් කිරීමට කතකයා සමත්වෙලා තිබෙන මනං කවිය සමත්වෙලා තිබෙනවා විසසම මනමාලිය ගත්ත හම මනමාලි ඉතාම රූමත්න් අලංකාර තැනැත්යක් ඇය ඉතාම කඩිස්සර ඇය ඉතාම විහෙ සහන්ස වී වැඩ කටයුතු කර ැත්තියක් ඇය ඉතාම හොඳ හැදිච්ච පවුල් පරිසරයකින් පැමිණි තැනැත්යක් ඇය ඒවගේම ලැජ්ජාසීලී තැනැත්තියක් ඒවගේ ඇය නිර්්‍යාජ ස්වභහාවෙන් ලස්සන කෘතිම දෑ පිළිබඳ එතනම් සැලකිල්ලක් නොදක්වන විශෙසෙන්ම තමන්ගේ පෙම්වතාට ආදරය කළත්න් එම ආදරය පෙන්වන්න නැති තැනැත්තියක් විදිහට ඉතා පුළුල්ව මනමාලිගේ චරිතය මෙම පද්‍යපන්තිය තුළ විවරණය වෙනවා. අනිත් පැත්තට ගියාට පස්සේ මනමාලයගේ චරිතයත් ඒ වගේම පද්්‍යපන්තිය තුළ මැනවින් විවරණය වෙනවා. මනමාලයා තුළ. තම පෙම්මතියගේ රූප ස්වභාව චිත්‍රපටයක් සේ එකන එක ඇඳී යන ආකාරය. ඇය ලස්සනයි ඇය ලැජ්ජාසීලී ඇය කඩිසරයි ඇය ස්වභාවම ලස්සනයි ඇගේ ශරීරය සුවඳයි මේ වෙන කෙනෙක් හඳුනාගත්තොතුන් අනාගතය අවිනිස්්චිතයි එනිසා දැඩී. මානසික ව්‍යාකූලතාවයක් දැඩි වික්‍ෂිප්තතාවක් මනමාලය තුළ හටගන්නවා. මනමාලයාගේ මේ මානසික ව්‍යාකූලතාවය නිසාම ඔහු පද්‍යපන්තිය රජනා කිරීමට තරම් ප්‍රබල මානසිකත්වයක් එතුළින් හඳුනාගත්තා විය හැකි කෙසේ වෙතත් මෙවැනි ගැඹුරු මානසිකත්වයන් විවරණය කිරීමට හි්‍ය සිංහල පද්‍ය සාහිත්‍යය. ශක්තිමත්තුුණේ ජීබී සේනානායකයන් හඳුන්වා දුන්න නිසදැස් පද්්‍ය ආකෘතිය නිසාමයි. එහෙමනම් එතෙක් පැවති සිව්පද්‍ය ආකෘතියට වඩා මෙම නිසදස් පද්‍ය ආකෘතිය ප්‍රකාශන ශක්ති අතින් ඉතාම ඉහලයි. ඒ විතරක් නෙවෙයි. මේ නිසදස් පද්‍ය සාහිත්‍යය ඔස්සේ. අපිට නූතන සංකීර්ණ සමාජ ගටලු ඉදිරිපත් කරන්න පොළුවන්. සව්පද ආකෘති තු වැනි සකීර්ණ ගට ඉරිපත්කිරීම හැකිවක් තිබෙතු නැහැ. එවගේම තමයි මිනිස්සු තුල මිනිස්සුන් භාවිත කරන ඇතැම් කටෝර සුකහෝච්චාරණයෙන් තොර වදන් වචනඋනත් මෙම. නිසදස්පද්‍යආකෘතිය තුළ අපට හසරුවන් පුළුවන් අපි යුදා ගන්න පුුවන් ඒවැනි පද සිව්පද ආකෘතිය තුළේ හසුරුවන්නට අප හැදිලි අපහසුයි කියෙ එක තමයි බහුතර මතය වෙලා තිබෙන්නේ. කෙසේ වෙත්තත් මෙම පද්‍ය පන්තිය අලුතගෙන මනමාලිය පද්‍ය පන්තිය උත්ම රෘෂ දදුෂ්ටි කෝනිික් රචනාාවවෙච්ච පද්‍යපන්තියක් අපි නිතිරනත්‍ර කතා කලා මේ නිසඳස් පද්‍ය ආකෘතියකට රජනාවච්ච පද්‍යපන්තියක් එත් එකම මේක තේමාව ගෘහස්ථ ජීවිතය නැතම් ප්‍රේමය නැත්තං අබු සැමි ප්‍රේමය තේමා කරගත්ත නිර්මාණයක් ඒත් එකම ඉතා ගැඹුරු මානසික විවරණයක යෙදන පද්‍යපන්තියක් එත් එකම ඉතා සාර්ථකව ශරිත දෙකක් පිළිබඳව කෙටිකතාවක නවකතාවක වැනි පුළුල් විවරණයක් සිදු කරන පද්‍ය පන්තියක් එත් එකම මෙම පද්‍ය පන්තියෙහි අලංකාර ඇත්තෙම නැහැ චිත්තරූප මැවෙන විදිහට කතකයා තම මානසිකත්වය විවරණය කරලා තිබෙනවා. විසෙසෙන්ම රසිකයාගේ දෙනෙත ඉදිරිපිට අලුත විවාහපත්න් මනමාලියක්. ක්‍රියාත්මකි වන්න ආකාරය සහ ඔහුගේ ඇයගේ ක්‍රියාකාරිත්වය සියුම්ව ගවේෂණය කරන මනමාලයාගේ ස්වරූපය රසිකයාට ඇඳිලා පෙනෙනවා. හසිකයාගේ හදවතෙහි මැවෙනවා. එහෙමනම් එවැනි සිතේ චිත්තජරූප මැවෙන ආකාරයට සිතේ සිතුුවම් මැවෙන ආකාරයට ඉතාම සාර්ථකව මෙම පද්‍යපන්තිය. රචනා කිරීමට ජීබී සේරනායකයන් සමත් වනා චාම් අලංකාර විද්දි අඩු එත්තකම කාව්‍ය මූලිකාංග ඉතාම හොඳින් භාවිතා කරලා තියෙන නිසදස් පද්‍ය ආකෘතියේ සියලුම ලක්ෂණ ඉතාම සාර්ථකව යොදාගත්ත ඉතා සාර්ථක පද්‍යපන්තියක් විදිහට අලුතගෙන මනමාලිය පද්‍යපන්ති අපට දුන්නා දෙන්නට පුළුවංකම තිබෙනවා විශසම චිත්තරූප මැවැෙන ආකාරයෙන් පද්‍යපන්තය විස්තර කර තිබීමාත්න් එත් එ එකම නිසදැස් පද්‍ය ආකෘතියෙහි ආකෘතික අංග ඉතා මැනැවින් යුදාගෙන තිබීමත් මෙම පද්‍යපන්ති සාර්ථකත්තත ප්‍රබලවම බලපාලා තිබෙනවා එහෙමනම් අපි මෙවැනි පද්‍යපන්තයකින් නැව හම්ියමු සිදනාට ස්තුතියි